අග්‍රාමාත්‍යවරිය ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වුණා. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය අදහස් පළ කළා. ආණ්ඩුවක් හැටියට වියදම් පාලනය කරන්න අපි ලොකු උත්සාහයක් ගන්නවා. නිලධාරීන්ට දැනුම් දුන්නා මේ කරන උත්සව ඒ වගේ දේවල් වලදී වියදම් පුළුවන් තරම් පාලනය කිරීමට මැදිහත් වෙන්න කියලා. ක්‍රීඩා සහ යෞවන ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම අපිට gender based violence, sexual harassment කියන එක හිංසනය කියන එක ගැන අවධානය යොමු කරන්න ඕනේ. ක්‍රීඩා අමාත්‍යාංශය සහ මේ ක්‍රීඩාව තුළ අක්‍රමිකතා විශාල ප්‍රමාණයක් වෙලා තියෙනවා. ඒ වගේ දූෂණය පිළිබඳව අමාත්‍යංශයෙන් අමාත්‍යංශයට වෙනම කමිටු පිටවන්නේ මේක පොදුවේ මේකට ආමන්ත්‍රණය කරන්න අපි ඉහලින්ම පියවර ගන්නවා. ක්‍රිකට් පිළිබඳ තියෙනවා ලොකු ප්‍රශ්න. රග්බි ෆෙඩරේෂන් එකත් එක්ක තියෙනවා. බිල්ඩින් විවෘත කරන්න අර වටයි මේ වටයි ඒක අනවශ්‍ය. හැම එකටම දේශපාලඥයා එන එකෙන් තමයි නාස්තිය වැඩි වෙනවා. මේ පාසල් දරුවනුත් එතකොට දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන් පාවිච්චි වෙන එක අපි පුළුවන් තරම් ඒ සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ. අභියෝගයක් බාරගත්තා. අභියෝගය කොහොම හරි කරගෙන යන්න ඕනේනේ. එතකොට බරක් ගැන හිතන්න වෙලාවක් නෑ. විශේෂයෙන්ම මේ ආණ්ඩුව මේ උත්සාහ කරන පරිවර්තනය ක්‍රියාත්මක කිරීමට ඔවුනුත් මේකට සහභාගී වෙන්න උනන්දුවක් පැහැදිලිවම පේනවා. දැන් ඒක පේනවා නේද? බය කිරීමක් කර කියලා කරේ. දැන් උදාහරණයක් ඇටියට කිව්වනේ අපි පත්තුනෙන් පස්සේ ජාත්‍යන්තර සම්බන්ධතා නැති වෙනවා කියලා. මේ කාලය තුල සිද්ධ වෙලා තියෙන දේවල් තුලින් පේනවා මේ බොරු බියක් අපි පිළිබඳ ඇති කරේ කියලා. අනිවාර්යෙන් අපේ ආණ්ඩුවක් යටතේ ඒකට කිසිම ඉඩක් දෙන්නේ නැහැ.